සන්දක් ඔබෙක්වන්නේ ස්වාධීන් රූපාණී සව සහය යිතිය ප්‍රධාන සිංහල පුවත්විකාශයක් සමගින්. මම ශ්‍රීහන් කනිෂ්කාය සිහ. ම නිශාන්ති විල්දෘක්ෂී මුලින් මවදධානය දවසේ ප්‍රධාන පෘතිී සිරස්තල විතර. දිනයක් නොකයා මැතිවරණය කල්දාන්න මැකෝට බැහැ අග මැති කියයි. කොරෝනාා මැඩපාත්තන්න මෙහයුම් සාර්ථක ලකුණක ජනතා සහායන් අත්‍යවශ්‍යයි. කොරෝනාව උත්සන්න වී නිියවමෝනිියාව හැදුනොත් හර්දස්පන්ධනය පහසු කරන්න වෛ්‍යශිෂයගෙන් අලුත් නිපැයුමක්. ලොවට පාඩමක් කියාදුන් අපේ රටේ මනුස්සකම. ගෙදිරසිටම සිත්පුරවගෙන නැවතුනු තැනින් පතන් ගනිමු. කොරෝාවේ දෙවි නිගමනය අප්‍රිකාවෙන් පටන් ගන්න ලපුුණු. මෙරට කොරෝණ වෛරස තත්ත්වය පාලනයට ලක්තර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරල් විශෂඥ වෛද්‍ය අනිවිජාසිංහ මහතා පවසනවා. රෝගය මැඩපැඇත්වීම සඳහා සෑම පුද්ගලයෙකුම සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව ක්‍රියා කළයුතු බවයි අවධහරණය කරන්නේ. කොරෝනාාරෝගීන් බවට ඊයේ හයිදනකු හදුරා ගත්තේ, PිCR පරීක්ෂණයට ඉදිරිපත් කළ පුද්ගලින් හයිසිය අනු පස් දෙනකු අතුරෙන් බවයි සෞකේ අංශ තව දුර්ගස් සඳහන් කරන්නේ. ලොකී ඇතමුන් කොවිD-19 කියන මාරාන්තිික වෙසනය හඳුන්වන්නේ මුළු ලෝකයම ස්ොකීය පාලනයටගත් අදෘශ්‍ය මාාන බලවයකය කියලා. ඇතටම මේ වෙනකොට මුළු ලෝකයම දෙගිඩිියාවෙන් පුරවන්නට මේ මහා වසංගතයට හැකියාව ලැබි හමරයි. ත්වේ තිබියදී අපි සූදානම් අපේ රටේ නවතම තත්වය අදත් විම සබලන්න. මෙවැෙනකොට COොවිD-19 රෝගීන් හඳුනාගැීම පරීක්ෂණ කටයුතු තවදුරුටත් පුරුල් කරතිම නාකාරය අපේ රටේ දකිනට හැකියාව තිබෙනවා.ඒවගේම මර්තු එකකොළොස් වනදාස් සිට මේ දක්වා කොවිD-19 රෝගීන් වාර්තාවීම අපිට මෙයාකාරයෙන් සාරංශගතකිරීමට හැකාව තිබෙනවා. එවගේම ඊයේ දවසේදී රෝගීන් හයදනකු වාර්තා ගුණත් ඔවුන්වාර්තා වනේPCCRCR පරීක්ෂණ හයිසිය අනු පාකින් පසුව බව සෞඛ්‍යංශ තහවුරුරනවා. එය යම්කිසි ආකාරෙක හොඳ පනිවුඩයක් අපිට. එ වගේම පසුගේ දෙනක කරුණු වසන්කරමින් නාගොට රෝහ චතුරත්වුණූ කාන්තාව නිසා ගැිනිි කාන්තාව නිසා නිරෝධහට ලක් කරපු පිරිස අතරෙන් කිසිවකුටත් කොරුණා වරසය ආසාධනය වෙලා නැහැ කියලත් අපේ රටේ සෞඛ්‍ය අංශ තහවුරු කරනවා. එතින් මේ තොරතුරුත් සමග අපි සුදානම් අපේ රටේ තවත්තුොතුර ඔබට මෙලෙසින් අරගෙනයන්න. ඒලටමරටින් ර්තාාවන කරෝුණා ආසාධනුවන්ගේ සංඛ්‍යාව දෙසිය හතලෙස් අටක්. ඒ අදවසෙදීවාර්තා වූ රෝගීන් හතර දෙනෙකුද සමඟයි. ඔවන්ගේෙන් තුන් දෙනෙකුම ඔල්විල් නිරෝදාහයන මධදස්ථානේ නිරෝධහන වෙමින් සිටින පුද්ගලයන්. අනෙ රෝගයා නිවාසගත නිරෝධායනයට ලක්මින්ිටන අයකු බයි ෞඛ සේවා අධ්‍යක්ෂනරල් විශෂක්ඥ වෛද අනිජාසිංග මහතා පවසන්නේ. මෙට කොන රෝගන් අතරෙන් හැත්තේ හදනෙකු සුවෙල බාතිමෙනවා. එකසි හැට හතර දෙෙකු රහල් කිහිපේක, තවමත් ප්‍රතිකාරලබමින් පසුවන අතර සැකසහිත රෝගින් සංඛාව එක සය තුනක්. මරඩින් වාර්තා වූ මර්ණ සංඛ්‍යාව, තවමත් හතක් වනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිD් දහන මේ පිළිබඳ ප්‍රජා පැතිරීමක් සමාජ පැතිරීම ට්‍රන්ස්මිෂන් තත්ත්වයක් ඇත්තේ නැහැ. එඒ ඇතවශයෙන්ම අර කියන ලස්ටර්ස් වලට සීමා වෙලා තියනවා. ඒ සීමවීම ඇති කරනු ලැබුවේ ඇ් දිගින් දිගට දිගින් දිකට ගන්න ලබූ ප්‍රියාමාර්ග ඔස්සේ එතකොට මේ තත්වය තුළ අපිට කියන්නට බැහැ කොරෝණ අවදාවනම සම්පූර්ණය පහ ගොස් ඇති බව. කෙසේ වෙතත් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ රටේ කොවිD දහනමය තත්ත්වය මේ වන විට පාලනයට නතු කර ඇති බව. මේ රටේ මිනිස්සුන්ට වගකීමක් තියෙනවා. මේ රෝගය වැලඳීලා නමු ත්‍රෝගලක්ෂණ නැතුව සමාජයේ ඉන්න පිරිසක් ඉන්න බව අවධානයෙන් කටයුතු කරන්න. ඔබ නොැලිකිලිමත්ව ඇදිරි නීතිය තාවකාලික ඉවත්කරපු වෙලාවක සමාජය ගත වනොත්හෙම ඔබව ගුදුරක් වන්න පුළුවන් රෝගලක්ෂණ නැතුව සමාජයේ රෝගය පතුරන පිරිස් අතරට ගියොත්. එනිසා මේ ඉදිරි කාලයේදත් ඇදිරි නීතිය ඉවත්කරපු වෙලාවට පවා ඔබ ඔබ විසින් දුරස්ත භාවය හරයට පවත්තාගෙන යා යුතුයි සමාජයට ගිහිල්ල ගෙදරට එනකොට. රෝගය රැගෙන එන් නැති බවට ඔබ හොඳින් අවධානයෙන් සිටිය යුතුයි. ඉදිරි කාලයේදී මේ විදිහටම රෝගීන් ප්‍රමාණය අවම ප්‍රමාණයක් කරගෙන ගියොත් අපිට පුළුවන් වෙයි. අපට පෙනෙනකාරණය තමයි. රෝගීන් විශාල වසින් වැඩිවිය යුතුයි සාමාන්‍ය රටක නම් සාමාන්‍ය ආකාරයට වැඩිවෙනවා නම්. මේ පස්සන සටිය වගේ සටිය වෙනකවිට සාමාන්‍යයෙන් ඉතාම ඉහලාගයක් ගන්නවා අනි රටවල්ලල මහජනතාාව අතර රෝගය ව්‍යාප්ත වී. මේ මොුවත වන විට එවැනි තත්ත්වයක් අප රට තුළ පෙනෙන්නේ නැහැ. ඒ නිසා අප දැන් සලකා බැලිය යුතු වෙනවා, මේ රට නිෂ්පාදන ආර්ථිකය නැවත පනගන්වන්. මා විශ්වාස කරනවා තවදුරට මේ ආකාරයටම, රටේ ආර්ථිකය විශාල වශයෙන් බරපතල හානයකට ලක්කරමින් මේ ආකාරයට රට පවත්වාගෙන යාහිතුන් නැති බ. නිරෝධහයනය අවසන් කළ සහ ආසධිතයන් නොවන බවට පිසිල් පරීක්ෂණෙන් තහරුවීම නිසාතවත් පිරිසත් නිවෙස් බලා අද පිටත්තු ගියා. ඒ පූනානිස් සහ බූස නිෝධහයන මධ්‍යස්ථානවල. ්‍රි ලංකා යුද හමුදාව නාවික හමුදාව සහ ගුවන් හමුදාව එකතුව මේ දක්වා නිරෝධයන කටතුවල යොදෝපු අයවලුන් සංඛ්‍යාවතුන්දා සමසය පනස් හතරක් දක්වා අප පි නිරෝධායන නිම කල්ල ඇවපු කට්ටින්වා ඊ අමතරව එක්දාස් හාරසිය අසු හතර දෙනකු තවදුරටත් නිරෝධයන වෙමින් පවතින නිරෝධානමධ්‍යස්ථාන දහ අටක. මරධාන ඉමමුල් අරුස් මාවත නිවස්සංකීරණන්නේ නිරෝධහයනය අවසන් කළ දෙවන ක්ඩායම අද සිය නිවිස් බලාපිටත් හොකයා. එම ප්‍රදේශයේය කොෝණා රෝපියකු මේ යමත් සමඟ තුන් සි දෙනකු පූන නියෝධහන අධ්‍යස්ථනවතු යමුම කෙරුණා. ඒ පළමු ක්ඩායම ඒයේදිනදී පැමණි අතර පවුල්සි දෙකට අයත්. අනු දෙනකොයි මෙසේ නිවෙස් වෙත පැමණේ, මෙම පරි තවදදින දා හතරක් නිවස්තුලම ස්වන් දිනෝදාහහිනිට අක් කරනවා. අද දිනඒ දින දාහතරක පූනාණී කඳවුරේ නිරෝධායනය අවසන් කරලා සාර්ථකව පවුල් විසි දෙකක අනුව දෙක කණ්ඩායමක් අද මේ වෙනකොට අපේ නිරෝධායන අධ්‍යස්ථානය ත පැමල් තිනායි මවුල්ල අරුස් මාවතේ ඉතින් ඒ අයට අපිදැ උපදෙස් දීලා ඒ ඒ නිවෙස්තුල නිරෝධායනයේ ඉතුරු සති දෙ අප අප අධික්ෂණයට ය පවත්වාගෙන යනවා ඒවගේම ඉතුරු මෙහ ඉතුරු කට්ටියත් ඒ ඒ සති දෙක තුළ අපි යම් සීමාවන් වලට යටත්ව මේ කොටසතාම විවෘත කිරීමක් කරන්නේ අපේ කටයුතු සාර්ථක නිමුණ අමුදාවට අපි ස්තතුතිවන්තය නවා අපිටඒ වගේ මුොදර සැලිකිල්ලක් තිබුණේ. තටම බියක් තිබුණ යනකොටන. එවත් දෙ අරත්තන දැක් අට පස්ස ටික් එක අඩ වනා එහැයිඒ ගොල්ලන්ට දෙන්න පුළුව මැක්සිමම්ම ගොලදන්න ගොඩක් තතියි නිරෝධයන කටයුතු අවසන් කර බූස්ස නවකහමුදා නිරෝධයන මධ්‍යස්ථනයෙන් අද පිටත්පු ගිය සංඛාව නවයක්. ඔවුන් පිටත්කර හැරිමට පෙර PCR පරීක්ෂණකට දෙමු කෙරුණ. මෙවන විට බූස්්‍ය නාාවි කමුදා නිරෝධහන මධ්‍යස්ථානයෙන් නිරෝධහයන කටයුතු අවසන් කර පිටත්ගේ සංඛ්‍යාව හැත්තෑ හතාක්. කළුතර නාගට රෝහල වෙත කරුණු වසන් කරමින්ට මිනි ගැබි කාන්තාව නිසා නිරෝධහන්ට යොමු කළ සිල්දනාගේ පCR වාර්තාාවලින් ඔුන්ට ෝගය වැැදි නොැති බව තවුරුවී ඇතැයි සෞඛ්‍යශ පවසනවා. කළුතර ප්‍රදේශයේ බේරුවල ආශ්‍රීතව නැතිරීගිය කොවි 19 වසංගතය සම්පූර්ණයෙන්ම වගේ අපි අපේ පාලනයට අරගෙන තියෙනවා පිගිවල්ලටසා සමාජය තුළට ගොස් ලබාගන්නා ජයිවපටල සාම්පල යැවීමේ ක්‍රමවේ ය පටන්ගෙන දැනට දින දහ නමයක් වෙනවා ය ජයිව පට සාම්පල යැවීමේ වැඩ සටහන් නමයක් මෙ වෙන කොට කරලා එකසිය හැත්ත පස් දෙනුගේ ජයිව සසාම්පටල ඇවල තිබෙනවා එම එතසේ හැත්ත පස්ටන අතරින් හය දෙෙන වූගේ ජයිව පට සසාම්පල පොසිටව් කියල තහ රගරලා අපට ලබාදීල තියෙනවා වාර්තා ප්‍රියල් ආශසවන දිීන නැවතත් අජයෝට සම්පලයම වැටසානාක් සිදුකර ඒ සඳහා ගලයම් පනස්සෙක් දෙනෙකු සභාග කරගත් පනස්සෙක් දෙනම නෙගටව කියලතමයි අපිට වාර්තාව ලැබිල තියන්නේ. හංවල සෞඛ්‍ය වද නිර්ධහරි බල ප්‍රදේශයේ තිස අ හැරදි පුදගලයෙකුට කරුණා වෛරසේ ආසාධනෙව ඇති බවතාව රුනාා හු ඇසු කළ පුද්ගලයන් එකකෘස් දෙෙකු සහ සාලාාව ගමියරෝහලේ සේකයන් කියීප දෙෙනෙක නිදෝ හැනට මමුකරති වෙන. පිට පාලොස් සෙන්ද අරංචක් ලැබුණ මාවල්ගම මාබූල කියන ග්‍රාම සය වස මේ කොරන අරෝගෙ කන්නා කියලා. ඉට පස්ය පිටඒ තහවරුුණ යේ අටට විතර වගේ ඉට පස්සි මේ පලාාතේ හමුදා බුද්්‍යයන් ස හමුදාව සහ මාජන සෞ්‍ය පරක්ෂකවරුන් මේ පලාාතේ හැවිදලා මේ සෝගියාගේ සජ සම්බන්ධ සචි්්‍ය අපි විසහඳනා ගෙන තියෙන අද දින කරන්න සූධනමත්තින මියයගේ. රෝන සන්හරන පරික්ෂණය කරන්න. පුත්තලම සහිරාජාතක පසේ නිරෝධ හි මිනිිසන පිරිසගේ CR පරක්ෂණ සඳහ සාම්ප්‍රන ලබාගැනීම අල්දව සිදදි ටුතු කෙරුණා. ඒ පුත්තලම රහල් කාර මඩලේමගින්. රෝන ආසාධතයන් සමීපව ඇසරු කළ බවට තවර කරගෙන ඇති අසු දෙනකු මෙහි නිරෝදහනට මොකරති වෙනවා. කෝනා රෝගීන් වාර්තා වූ ජාල දවැල ප්‍රදේශයේ තවත් තිරිසරගේ PCR පරක්ෂණ සඳහ සාම්ප්‍රර ලබාගනීමට අද කටයුතු කෙරුණ. ඒ අදාල පිරිස නිරෝධාහන කටුතු වෙනෙන් යැවීමට දායක වූ පොලිස් නිධහරින් මාජන සෞඛ්‍ය පරක්ෂිකවරුන් පූජකවරුන් සහ ගම්වාසින් පිරිසකගේ. තිස් පස්තෙනකුගේ නියදී මෙසේ ලබාගත් අතර ගම්වාසින් ඔවුගේ නිවස් තුළම ස්වන් නිරෝධහනට ලක්කිවීමටයිකටතු කරුණේ. අප අද දින සුදුඇල්ල ප්‍රදේශයේ කොයිට් රෝගේයේ වලක්වීමට ක්‍රියාත්මොකු බුද්ධහන්සේ නිලධාරි පොලිසිය ඔයසි මහත්තා ඇතුළු ඒ නිලධාරි ඒවාගේම සෞඛ්‍යවදදි නිලධාරි කාරයාලයේ මහජන සෞඛ්‍ය පීක්ෂක මහතුන්. අපත් පරීෂණ වාර්තා ලබා ගැනීමට අවශ්‍යතාවයක් තිබුණ ඒ අන්නවා අද අපි මෙම ස්ථානයට පැමිල්ලා ඒ පරීක්ෂණ කරා. මේ අත හුදලා පදේශලිස නම්ගකර ඇති. ේරුල ීනකුටුවව සහ පන්ිල යන පදශ හා විශේෂ ආරක්ෂක සහ සෞඛ්‍යවට පිළිවෙලත් කවදුරටත් ක්‍රියාත්මකයි. එම ප්‍රදේශයට අත්‍යවශ්‍ය හන්ඩ ප්‍රවාහණය කරන්නේද මාජනෞඛ්‍ය පරකිෂිකවරුන්ගේ උපදෙස්වල අනුවයි . මේ ප්‍රදේශයට කිසිම වාහනයක් පිටස්තර වවාහන කැතුලත් කරන්න බැහැ තු ඒ ප්‍රදේශයේ අපි හනුනාගත්ත වාහනසික ප්‍රධදිශලේකම්තුමා යුදහමුදවසාහ පොලිසිය විසින් අපේ මැදහත්වීමෙන් හඳුනාගෙන තියනොට. මේ ප්‍රදේශයෙන් එලිය තයන සීලම් පුද්ගලයා විස බිජහරණය කරනවා. හිට අමතරෝ සෞ්‍යය සහ අත්‍යාව සේවාවාහන සියල්ලම අනකර සභේ සේවකින් යදෝළ මහජන සෞඛ්‍ය පරිසු අධක්ෂනය අයටතේ විස විජචහරණය කරීමින් පසු තමයි මේ ප්‍රදේශයෙන් වාහන එලියටෙන්. රොනා වයිරසයේ ආසාධන ූවකු ඇසු කළ බව කියන ගලන් පස් කොටහන මිගවත්්‍ය සහ පංචි පරලන ප්‍රදශලතවත් පුද්ගලයන් හහිදිනකු නිෝදාහනිසිසහ අදයොම කරුණනා. ඒ කරුණා ෛරසය ආසාධනය වූවන් සමීප ඇසු කළ කොළම ප්‍රේශයේ පුදගලයන්සයා නාවක හමුද ද්‍යාශිසිදු කළ හමටන වායි මෙම පුදගලයාන් ශ ාහරටලක්කිරීම අන්තුර වැලසර යර හලේ රෝධහ ද්‍යස්ථාන යමකිරීමට ටතු කරුණවා. ුරදර බඩා පුලියන් කළිම ප්‍රදශයේ නිවාස දහයක පුද්ගලයන් පිරිසක්ද යෝධහනට මොකරුණා ඒ ප්‍රදේශයේ පුද්ගලන් දෙනකු කොල ග්‍රන් පාස් ප්‍රදේශයට ගොස් නැත පැමීම හෙත්ව සෞඛ්‍ය උපදෙස් අනුව කටයතු කරන්නේ නැත්නම් ඔුන්ට එරහිව නීතිමිය පිවරගණන්න බවයි සෞඛ්‍ය බලධහරින් පවසන්නේ. ඔකළම ගෑන් පස්පදේශේ තියවධාන කලාාපයක් නිසා. අපි එම අපපු පුද්ගලයන් දෙදෙනයි අනිත් ගෙද නිවේශන් සිවල් දෙදනම නිෝධායන ලක්කර. තවදුරටත් මෙම නිරෝධයන කරපු මුල්ගේ නිරෝධයන පාට විරුද්ධව ඔවුන් නිදල්ලේ හැසරුණ කියන අරංචේ තිය නිසා කරුණු දක්කලා මයිශ්‍රත් අධිකරයට නියෝගයක් ගන්න සාකරනවා. තන්තරට අආදාහන යමුරමින් අපි මුලින්මන්නේ ඉතාලියයට ඉතාලයේ යම්කිසි ආකාරයකට කොරුණ වයිරස් රෝගය මේ වසංගතය පාලනයක් දකින්නට අපට පසුගදිෙනනවරදි හැකාවව ලබුණ නමුත් මේ වෙනකොට ඉතාලයේ යලිත් වතාවක් කොරනාව හිස ඔසෝමෙන් තිබෙන කාරයක් දකින්න හැකියාව තිබෙනවා. එකන්නේ කරුණ වයිරස දෙවෙන්නේ නැකිටීමක් එරටින්තක බලාගනීමට හැකාවක් තිබෙනවා මේ කලවක්වානුව ඇතුළේ. එවගේම ප්‍රංශයේ චාල් ට ගල්ඩ් නවකාේ කාර මන්ටල එන්නවා දහස්තුන්සිියයක්. ඔවන් අතරින් මේ වෙනකොට තහවර විලාතිබෙනවා දහස්සකට අධික පිරිසකට මේ කොVවිD-19 වරසය වැල්දී ඇතිබෙන බව. එවගේම මීළඟට අපි හරනම ඉන්දාව පැත්තට ඉන්දාවේ අධි අවදහනම් නගරයක් වන මුම්බයි නගරේ නාවක නිරෝධායන මධ්‍යස්ථායකින් නාවිකයන් විසි දෙනකොට මේ වෛරසය වැල්ද ඇති බව තවුර විලාතිබෙනවා කියලා එරටවාර්තා පෙන් බාදනෙනවා. මෙතොරතුර අතරේ අප සූදානම් ලෝකයේ තවත්තුරතුර මෙලෙසින් අර්ගෙන එන්න. අප්‍රිකානු මහදීපය දව කරෝුණා වෛරසය පැරීම මීල්ළංඟකේන්ද්‍රස්ථානය ව හකි වට ලොක සෞ්‍ය සන්නධානය අනතුරු අඟබනවා. ඉදිරි කාලය තුළදී එහි කොරෝනාා ආසාහිි ්‍යයන් සංඛාව ලක්ෂය එක්ම අයාහැකි බවයි ඔවුන් අන්තුරු අඟවන්නේ. දැනට පවතින දත්ත භාවිත කරමින් කරන ලබ විශ්ේෂණයින්ඒ බවත අහරවිතිබෙන බවයි ලොක සෞක සන්නධානය වැඩදුරටක් පෙන් වාදයන්නේ. මෙම වෙසනයෙන් කලාපය මුදවා ගැනීමට උපකාරන ලෙස ලොක සෞක සන්නධානේ ප්‍රධහන ටෙටොස් ඇඩනොම් ලෝක ප්‍රජාවකෙන් ඉල්ලාසිටනවා. ලෝව පුරාරටවල් සහ ස්වයන් පාලන ප්‍රදේශ දෙසය දායක් පුරා පැතරගොස්තිබෙන වෛර සේහිතුවෙන් මෙමනවිිට වාර්තාාවන ආසලතයන්ගේ සංඛ්‍යාව විසි දෙලක්ෂ පනස් දහස ඉක්මවාතිබෙනවා.වාර්තාාවන මරණ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් හතර දහස් අටසී විසිනාවයක්. සුවේ ලබා රෝහල්වලින් පිටවගොස් ඇති සංඛ්‍යාව පන්ලක්ෂ අසූ එක් දහස් දෙසේ සි අටක් ලෙසයි විදෙස්වාර්තා පෙන් වාදෙන්නේ. මේ අතර ඉතාලයේ වෛරස ්‍යාපතිය යම්තරමක පාලනයක් පසුගේ දෙන කියහපය තුළ වාර්තාාවූ නමුත් වෛරසය පැතිරේ දෙවන අධියර මෙවනවිට ආරභවී ඇති බයි එයටටින් ලබෙන වාර්තා සඳහන් කරන්න. තමන්ගේ ආසාධ සංකය අවසාහ මර්ණස අනුපාතය ගිය සතියවන විට ක්‍රමක්වමෙන් අඩුකරමින් පවටිය එහත් ඉතාලිය තුළ නැවතත් කොරෝණ වුව දුර වසංගතය හිස එසවීම ප්‍රවතාවක් දැන් පෙන්ුම් කරතිබෙන විශේෂෙන් ගෙවුණු පෑ හතලිස් අට තුල කොරෝණ නව ආසන්ත්‍යයන් හදදා. දෙය හත්ත නම දෙනෙකුත් ඒවගේම කොරෝනම් බරණ එදස් එකසිියකුත් වාර්තාාවීම තුළින් නැවතත් ඉතාලිය තුළ කොරෝණ දෙවන රැනලක් නිර්මාණය වීම ප්‍රවනතාවයක් ඉස්මති වලත්ෙන විශේෂෙන් ඉතාලි සෞඛ්‍යංශ ඒවගේ ඉතාලි ආරක්ෂකංශ, ඒවගේ ඉතාලි සහන ක්ඩාය මේ ොහොත වනවිට නැවතත් තගේ ජනතාවට ඉතාලිය තුළ වාසයකන සියලුම ජනතාවට දැනුම් දෙනවා. පෙර පරිදි නරෝධයනටයුතු ඒගේම සෞඛ්‍ය රක්ෂිත කටයුතු මෙසි පරිදි ක්‍රියාත්මක කරන්න කිය නැවත් ඔුන් මහජනතාව දැනවත් කිරීමට මේ මොහොත වන විට ක්‍රිය කරමින් පව ින . ය සංඟතයක් දක්වා වර්දනය වූ කොVවිD-19 ව වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ ඇමරිකාවයි. ඊය දිේ වනවිට එටින් වාර්තා වූ ආසධතයන්ගේ සංඛ්‍යාව හත් ලක්ෂය ඉක්නවාති බෙනවා. එය දැක්කුණේ සමස්ත ගෝලිය ආස දෙතයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් ලෙසයි. මෙැදර කොVවිD-19 ්‍යාපතිය ඇමරිකාවත් තුළ අලිතක්සරට ලක්වූ බව ඇමෙරිකා ජනල් ිරිටන ට්‍රරම් පවසනවා හු වැදුටත් පවසන්නේ ඇමරිකාවේ සමස්ත මරණ ගරන හැත්තෑ දහස නොයික් මවන තිබයි. න ිකගේ වැඩසටහන අර්තේ අකරමණ්‍යව ඇති ප්‍රාන්ත යැළිවෘත්ත කරමින් ජනතාවට කඩනමින් සහනයක් ලබාදීම සිය අපේක්ෂාව බවද ඔහු පෙන්වාදෙනවා. මිචිගන් ඔහයෝ, උතුරු කැරුලිනා මිනසෝටා, වර්ජිනියයා සහ, කෙෙන්ටගේි ප්‍රාන්ත නැව විවෘත කරන්නේයි ඇතැන් පිරිස් ක්‍රාත්ම කරන විරෝධතා අනුමත කිරීමට ජාතිපති වරයා යතුරතිනෙනවා. ම ප්‍රන්ත පෙිබඳව හදිසිවෙන ැව කල්පනාකාරීව තීරන ගන්න කියලා කලිෆෝර්න ආඩු ර ෙව නිුසොම් මහත්ම අනෙකුත් ්‍රාන්ත ආන්්ඩුකාරවරුන්ෙන් අද ඉල්ලි මක්කලා කෙටිකාලීනව නෙවෙයි දිගකාලීනව හිතා බලා එක්ව කටයිතු කරම කියලායි එතුමන් සඳහන් කළේ. කොයින් ය සීමාවක් හඳුනන්නේ නැති අදෘෂමාන වසංගතයක් ඇැයි ආ්ඩුකාරවරයා පෙන් වදදුන්නා. කෙසේ වෙතා චෙක්සර්ස් මිචිගන් විස්කොන්සීන් රක්කු ඇතුළු ප්‍රාන්ත කිහිපයක් ප්‍රමාණව පරික්ෂා නොතකා සීබාවන් ලිහිල් කරතිබෙනවා එය බරපතල අභියෝගයක් බවයි අමරිකානු සෞඛ්‍ය අංශ පෙන්වල දෙන්නේෙ. චීනයමින් ලොබ අනිකුත් රටවල්ද, ොரோුණ ෛරස් ්‍යාපතිය පාලනය කළ පසුව මරණ සංඛ්‍යාව සංශෝධන කිරීමට පීවරකනු ඇති බව ලොකසෞකි සන්ධානය පවසනවා. පසුගේ දෙැම්බර් මස COොවිD-19 සේ ව්‍යාපතිය ආරම්භ වූ වහන් නගරේ මරණ සංඛ්‍යාව එක් දහස් දෙසිය අනුවකින් එනම් සයට පනාකින් පමණ එහළදමීමට நகர පරිපාලණය ඊයදිනේද පියවරගත්තා. ක්ත් රාධානියය කරුණාව රසි සඳහහා වූ නව එන්න තක් අතතාාබැලි මට පිියවරගෙන ඇති අතර එම පර්ේශණ සඳහා මුදල්දමෙන් කරති වෙනවා. ජර්මනිය ප්‍රකාශ් කලේ තම රටේ කොරුණාව වෛර ්‍යක්තිය පාලනය කර ඇති බයි. මෙසේ පාලනය කමසඳහා විධ ක්‍රියාමාර්ගෙන ඇති බයි ජර්මනිය ප්‍රකාශ කරන්නේ. රුසියාවේ කරෝණ ආසාධතයන්ගේ සංඛ්‍යාව ති සයදහසයික් නවාතය අතර මරණතුන්සිය දහත්තුනක්ද වාර්තාාවනවා රෘුසියානු ජනාධිපති ැඩ්මේ පපුටින් අන්තුර අංගවා ඇත්තේ පරීක්ෂ උපරන ප්‍රමාණවත්ලෙස නොමතිතත්වක තමට අවදධහනකට ලක්වී ඇති බවයි. වෛරස ව්‍යාපතියේ මොස්කවනුට පමණක් සීමාවයි නොති බවද ඔහු අවධහරණය කලා. අ සධතන්ගේ සංඛ්‍යාව ඉහලයාම හිතුවෙන් ඉන්දිියාවේ නවදිල්ලි නගර ඇතරු ප්‍රාන නගර හයක්, දැඩි අවදාහනම් සහිත රතු කලාපලෙස නම්කරතිබෙනවා. නවදිල්ලි අගනකරට අමතරව ඉන්දියාවේ වානජ නගරක්ට සැක්කෙන මුම් බයි නගරේද මෙමරතු කලාපලෙස නම්කළ නගර හයට ඇතුළත්. මුළු ටම අකර්මණ්‍යකිරීම මයි මසතුන්වන දාදක්වාා අදීර්කරතිබියදී ජනතාවට අවශ්‍ය ආහාර බෙදාදීම, දැඩි අර්ුධකාරි තත්වයකට මහුණ පා ඇත්දේ, සියලු ප්‍රහ නවතාදමීම හේතුවෙන්. ය තත්වම හාර ොහැරීමට ගොන්කරත් යොදාගැනීමේ පූතක්ද එන්දියාවෙන් වාර්තා වුණනා. මෙම ගෝලීය වෙෙසනය හමුවේ ඉන් මිදීමට මුළු ලෝම බෙරදරද්දිී. මිනිසුන්ගෙන් තොර වූ නිහන්ඩ නිස්කලංක පරිසරයක සුව විනිමින්. සිතැඟි පරිදි විනෝදමන අප්‍රිකාවේ කෘග ජාතික වනොද්‍යානයේ සිංහැන් සමූහයකගේ චායරූප අද සමාජ මාධ්‍යජාලාවස්සේ කූමාර වුණා. සංගතය මුළු ලෝකයටටම ප්‍රබල අභියෝගයක්. හැබැයි අපේරට මේ ප්‍රබල අභියෝගයට ප්‍රබල සැලස්මක් එක් මහුණ දෙනවා. එනිසාම තමයි ජාත්‍යන්තරය අපේ රටේ වැඩපිළිබල මේ වෙනකොට අගේ කරන්න පටන් ගරන්තයනේ. අපි තවත් ශක්තිමත්තිමු අපි කොරෝණාවට එරෙහිව නැගටමෝ. ොෝ ෛරස ව්‍යාපතිය පාලනය කිරම පිණිස පැනවූ ඇද්‍ර නීතිය ජනජීවිත යථතත්වර පත්කිරීම සඳහා ලිහල් කිරීමට රජ්‍ය තිරණය කර ඇති බව ජනාධිපති මධ්‍යංශ නිවේදනය කරනවා කොළම ගම් පහ කළුතර පුත්තලම මහනුවර කෑගල්ලහම්පාර දිස්ත්‍රික හැර සෙසු දිස්ත්‍රිකවල දැන්ක්‍රියාත්මක ඇඳරි නීතිය අප්‍රේල් විස්ස සඳදා උදේ පහට ඉවත්කොට එදිනම රාත්‍රී අට යලි පණවනු ලැබේ. පසු නැව ැනම් දෙනතුරු මේ දිස්ත්‍රිකවල ඇදිරි නීතිය සෑම දිනකම ක්‍රියාත්මක වනුේ, රාත්‍රී අටේ සිට පසුදා අලියම පහදක්වා පමණි. මහනුවර කෑගල්ල සහ අම්පාර දිස්ශ්‍රිකවල අකුරන වරකාපොල සහ අකරේපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇදිරි නීතිය ඉවත් නොකට දිගටම ක්‍රියාත්මක කෙරේ. මේ දිස්ත්‍රික තුළට අයත් සෙසු පොලිස් බල ප්‍රදේශවල ඇදිරි නීතිය. අප්‍රේල් විස්ස සන්දාසිට සෑම දිනකම උදේ පහට ඉවත්කොට, රාත්‍රී අටට යලිපනවනු ලැබේ. ො ගම්පහා කළුතරසා පුද්තලම දිස්ශ්‍රික්වල පහත සහන් පොලිස් බල ප්‍රදශහැර සෙසු පොලස් බල ප්‍රදේශවල ඇදිරි නීතිය අපප්‍රියල් විසි දෙක බදාදාසිට උදේ පහට ඉවත්කොට රාත්‍රී අටට යි ක්‍රියාත්මක කරේ. මෙම දිස්ත්‍රිකවල ඇදිරි නීතිය ඉවත් නොකට දිගටම ක්‍රියාත්මක පොලිස් බල ප්‍රදේශවනුයේ කොළම දිස්ත්‍රකේට අයත් කොටහේෙන ග්‍රෑන් පාස් බම්බලපිටිය කෙසෙල් වත්ත මරදාන ගොතටුව, முல்லேறியாவு வெல்லம்පිටිය ගල්කිස් දෙහිවල සහ කොංවල යන ප්‍රදේශයි ගපහ දිස්ශ්‍රීකேட்ட අයත් ජයාල කොච්ச்சிිකඩේ සහ සීතුුව ප්‍රදේශවලටද ඇදිරි නීතිය ක්‍රියාත්මක වනවා புத்தலම දිஸ்්‍රக்கேட்ட අයත් புத்தலම மார்வில සහ வெண்ண்ணப்புவது කழுுතර දිஸ்්‍රக்கேட்ட අයත් බண்ட அரගම பයාගல பேர்வல සහ அழுත්ගම யான ප්‍රදේශවලටது ඇදිරි නීතිය ක්‍රියාත්මක වනවා මේ අනුව කොටහෙන ග්‍රෑන් පාස් බම්බල පිටිය කෙසෙල්වත්ත මරදාන ගොතටුව මුල්ලේරියාවවැල්ලම් පිටිය, ගල්කිස්ස දෙහිවල කොහුවල ජායල කොච්චි කඩේ. සීදුව පුත්තලම මාරවිල වෙන්න්ුව, බ්ඩාරගම පයාගල බේරුවල අලුත්ගම, වරකාපොල අකුරණ අලවතුගොඩ සහ. අකරි පත්ව යන පොලස්බල ප්‍රදේශවල ඇදිරි නීතිය ඉවත්කිරීමෙන් තුොවව. දිගටම ක්‍රියාත්මකව පවතින බවයි ජනාතිපති මාධ්‍යංශය නිේතනය කළේ. දිනයක් නියම නොකට පාර්මේන්තු මැතිවරණය කල් දැමීමට මැතිවර කොම්ෂන්ස් භවට බලයක් නැති බව. අග්‍රාමාත්‍යය මහින්දරාජ පක්ෂ මහතාව දරණය කරනවා. නිවදනයක් නිකුත් කරන අග්‍රමාත්‍යවරයා කියා සිටින්නේ. එක්දහස් නවස්සය අසූ එක අංක එක දරන පාර්ලිමිේන්තු මැතිවරණ පනතේ විසි හතර තුනවගන්තියට අනුව. ජනාධපතිවරයා නියම කළ දිනට පාර්ිමින්තු ැතිවරණය පැත්වීමට නොහැකි නම්. එසඳහා වෙනත් දෙනයක් නියම කිරීමට මැතිවරන කොමිසම බැඳදිසිට බව. උපුටා ගැනීම. කොරෝණා වෛරස් වසංගතය ඇමෙරිකාව ඉන්දියාව බංලාවේශවැනි රටවලට බලපෑාවේ. එම රටවල් කාලයක් මුුණුල්ලේ වේගවත් ආර්ථිකවර්ධනයක් සාක්ෂාත්කරගෙන ශක්තිමත්තු සිටි අවස්ථාවකය. නමුත් ශුලංකාවට මෙම ඌතුරට මුහුණ පෑමතිදූයේ දරුණු ආර්ථිකඩාවැටීමක් මධ්‍යේය. නිදහස් පහලව සිට දහස් දහ නවයදක් පසදු වූ අවපාලනය නිසා අපේ නයබර සට හැත්තෑ එකින් වැඩිවිය. රුපේලේ අගේ සේයට තියකින් කඩාවැටනිි. ර්ථිකර්ධන වේග දෙකයිදශම හතක් දක්වා අඩු විය. දෙදහස් දහ නවේ නොයම්බරයේදී. අපි ජනාතිපතිවරණය දිනා අලුත් ආණඩුවක් පීටව්වද අපට පාණන්ිීන්තුවේ බහුතරයක් නොමැතිවීම හේතුවෙන් පසුගේ ආ්ඩුවේ බෙත් සහ පොහොර සැපියුම්කරුවන්ට හිංහ දල් ගවීම නහාාවත් අතුරු සම්මත ගෙනුමක් සම්මත කර ගැනීමට නොහැකිිය. මෙම අවස්ථාවේ දී අස්වැසිල්ලට ඇත්තේ ව්‍යවස්ථාවේ එකසිය පනහා තුනවගන්තිී අටතේ ජනාධිපතිවරයාට හිමවන මුදල් බලතල පිළිබඳ විදිවිධහන පමණි. අපට කොரோණෛරස් වසංගතයට මුහුණ දීමට සිද වූයේ මේ සියලුම අවාසිදායක ත්වන් මධ්‍යේය. මෙයාකාරයෙන් මෙහහිුමක් අපගේ ජීවිත කාලය තුළ කිසිදාක අපි අත් දැක නැත. රෝගය පැතිරීම වැලක්වීමට සති ගණන් එකදිකට ඇදිර්ණීතිය පැනවීමටද අපට සිද විය. ට ප්‍රාම නිස්සවලින් පටරීමට නොහැකි ජනතාවට ආහාර බේත්තැන අක්්‍යවශ ද්‍රව්්‍ය ලබාගනීමට කමේදයක් සැසි යුතුිය. අඩු ආදායම්ලාබී පවුල් වලට ආදාහර සැපිය යුතුිය. පටේ නිෂ්පාදන ප්‍රියාවලිය පාත්වාගන යම්ඳහා වීගොවීන් එලවලුකවනි සහ දීවරයන්ගේ නිෂ්පාදන මලදීගත යුතුිය. මේ සියලුම දේවල් එකවිට ඉතා කෙටිකාලයක් තුළ සන්නධනකර ගැනීමට හැකිවීම සැබවින්ම කළමනාකරනේ ප්‍රාතිහාරයකි. කොරනාෛරස් වසංගතය පාලනය කිරීමේදී ලංකාව ලබාගෙන ඇති සාර්ථකත්වය අද මුළු ලෝකේම පිළිගනිී. අපිට මේතත්වයට ඒමට හැකි වූයේ විනාශ කරන ලබ ආර්ථකයකුත් පුළුවන් හැම අවස්ථාවකදීම ආණ්ඩුවේ කකුලෙන් අදින රටට ආදරයක් නැති අවස්ථාවදී විපක්ෂයකුත් මේරටේ තිබියදය. යහපාලන ආණඩුව අවුරුදු තුනකින් පළත්පාලන ඡන්දය කල්දමු ආකාරය අපට මාතකය. ඒ ඡන්දය උසාාවයට ගොස් දින නියමයක් නැතිව කල්දමා ගැනීමට ඔවුන්ගත් උත්සාහය ්‍යර්ථ වූයේ නඩු නැති පළත්පාලන ආයතන වලට හෝ චන්දය පෞත්තන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කලනි සාපමණේ.නිදහස් දා හතේදී පළත් සභා විසුරුවා හැරීමට දින කීපයක් තිබියදී. පළත් සභා චන්දය පැත්වීම වැලැක්වීමට යාාපාලන ආණඩුව පළත්සභා චන්දක්‍රමය වෙනස් කළේ. ඒ සංශෝධන පනත සම්මත කිරීමට පාර්ලිමින්තුවේ තුනෙන් දෙක බලයක් අවශ්‍ය බව නීතිපතිවරයා ප්‍රකාශ කළ විට ඔවුන් පාර්ලිමින්තුවේ කොරිඩෝවේ දැමු ඩීල් තුලින් ඡන්ද වෙනුවෙන් ප්‍රතිපත්තිය පාවාදී අවශ්‍ය බෞතරය ලබාගත්තේය. වත්මන් පාර්ලිමින්තු මතිවරණය කල්දමා ගැනීමට මේ ගෙනියෙන උත්සාහය. ඒ අප කීර්තිමත් යටගියාවේම දිගුවකි. කුමන අවස්ථාවකදී හෝ සාමාන්‍ය ජනජීවිතය මේ රටේ නැවත ආරම්භ වියුතුය. අපේ පරිපාලන දිස්්‍රික් සි පහහින් එකුළහක එකම කොරෝණ වරස් ආසධිතයෙකුුවත් නොමැත. තවත් ඩිස්්‍රක් හතක ආසධතයන් හමුවී ඇත්තේ එක් අයිකු හෝ දෙදිනෙකි. තවත් දිස්්‍රික් එකක රෝගීන් පස් දෙනකුත් හදදෙනකුත් අතර ගණනක් ස්ොවාගෙන ඇත. රෝගන් සැලකයුතු ගණනක් ස්යාගෙන ඇත්තේ ඩිස්්‍රික් පහක පමණි. එක්දහස් නෞසිය අසූ එක අංක එක දරන පාර්ලිමින්තු මැතිවරන පනතේ නිසි හතර තුන වගන්තයට අනුව, ආතිවරයා නියම කළ දිනයට පාලිමෙන්න්තු ැතිවරණය පැත්විය නොහැකි නම් ඒසිනහා වෙනත් දෙනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටි. දිනයක් නියම නොකට පාල්ලිමෙන්තු මැතිවරණය කල්දමීමට මැතිවරණ කොමිසමට බලයක් නැත. සතිගණනක් හෝ මාස ගණනක් ඉදිරියට අනාගතයේ විය හැකි හෝ නොහැකි දේවල් පිළිබඳව ඇතිකරගන්නා උපකල්පන මත අනිවාරෙන්ම පිළිපැඳිය යුතු නීතිමය ප්‍රපාදන නොසක හැරිය නොහැක. ඇතිවරන කොමිසම මුලින්ම විසි හතර තුනවගන්තේ යටතේ ඔවුන් වෙත පැවරී ඇති කාරිභාරය නීතියට අනුකූලව ඉටුකර. එන් පසුව සාකච්ඡා කලයුතු කාරණයක් ඇත්නම්, ඒ වෙත යොමු විය යුතුය. අගාමාත්්‍යය මහින්ද රාජපක්ෂ. ඔපුටා ගැනීම අවසන්. ලංඟම බස්ට්‍රත පන් දහසක් සහ දුම්රිය ගමන්වාර් හාරසයක් අනිදදා සිට පොදු ප්‍රවාහන කටතු සඳහා යොද වන බව මහි ප්‍රවාහන කළමනා කරන අමත්‍යංශය පවසනවා. රාජ්‍යහා පෞද්දිලිකාංශයේ වැඩකටයිතු, ලබන විසිවලධයින් පසු, අධිර කේපයක් ඇඩතේ ආරම්භ කිරීමට රජය තිරණය කිරීම ඊට හේතු අයි. යන් සේවස්ථාන සදහ පැමිණෙන කාරරි ම්ඩල උදස පොද ප්‍රවාහණ යලි සපේන ලෙස අමාත්‍ය මහි දබර විට මහතා අමාත්‍යශ නිල දහරට පදෙස්තී තිබෙනවා ලව ස . දිස්ත්‍රික් හිපය එක සීයට පණහක රාජ්‍ය සේවයක්ත් පෞද්ගලිගන්සයත් වැඩ කරන්න පටන්ගන්නවයි වගේම අද අවදානම් දිස්ට්‍රික්ක පහතුළ සීර විස්්සක රාජ්‍ය සේවත් අ වැඩකට යුතු කරන්න පටන්ගන්න ලංගම සතුවතිබෙන බස්රට පන්දහම අපි ධාවනය කරන්න අවශ්‍ය නියෝග මේ වනවිට නිකුත් කල තිබෙනවා ර අතිරේක පෞද්ගලික බස්රහත ඒ අයගෙන ත පිල්ලිමක් කරනවා මේ ධාවනයට යොදවන්න කියලා එද විශේෂෙන්ම අපි මේ බස්්‍රතත් දුම්රියත් සියල්ලම සම්පූණ විසබී ජාරයකට ලක් කරනවා නැවතු ොල්ෙමත් සෝදා ගැනීම අදශ්‍ය පහසුගම් අපි සපය දයනවා පැමිණ සියලුම දෙෙන. අනිවාරෙන්ම මකාවරණයක් පැළගෙන පැමිණ යුතුයි.ඒගේ අපි මේ බස්රත ලත් ඒවගේම දුම් විය ගමනාගමය කරන අවස්ථාව ලබාදින දුරස්ථභාව ආරක්ෂා කර ගනිමින් සීමිත මගින් ප්‍රමාණයකර පමණයි. දුර පැහැ ප්‍රදශවල සිට එලවල පළතුරු ඇතුළ ආහාරද්‍රව්‍ය ප්‍රවාණය සඳහා කිසිම් පර්ශ්වයක් එල්ලීමමක් කරන්නේ නම් ඒ සහහා බලවක දු්‍රේ කටට ලබාදිය හැකි පවත දුම්්‍රිය සාමාන්‍ය අධිකාරීවරයා හිදී ප්‍රකාශ කලා. ්‍ර ලකා පද්ගලි බස්රත හිමියන්ගේ සංගම මේ සබහපති ගැබුණ විජරත්න හතා මාන්තති හමුවක් පවත්වමින් කිය සිටේ රජ උපදස්වලට අනුකූලව සෞඛ්‍ය රක්ෂිතක බස්රත දහවනටයුතු සිදු කරන බවයි දැනට සකස් කරල තියනා වැඩපිළවෙලක් ඒ හදුුරාගත් ප්‍රදේශවල බස්ධාවනය එක ක්‍රමවේදයකටත් දුරු අඩු ප්‍රදේශවල බස්ධාවනය එක ක්‍රමවේදයකටත් අපි සකස් කලතිනව යෝජනාවලිය ක්‍රියාත්න කරන්න. අපි අනි වාරයම් භර්ෂතයට ඕ ඒ මගින්ම ගොඩවදදගන්නේ. ඒ අය අනිවාර්ම මකාාවරණයක් පැළඳයි සිටිය යුතුමයි. එබගම් බස්සත සේවක මහතුන් අනිවාරයෙන්ම මුකාවරණය පැළඳගති. ඒ බසත හිමිකරුවා ඒ ලබා දියුතුයි. කොරෝණ වසංගතය අඩු ප්‍රදේශවල බස්සත දාවනේදී.ත් මනවා ආකාරයකවත් හිට ගෙනයා මුහු තදබදයක් ඇතුව මගින්ව ගෙනියන්න හැකියාවක් නෑ. අනිවාර්යෙන්ම බස්හතේ ආසන සංඛ්‍යාවට සීම වියුතුමයි. බස්්නායට පලාාත සම්බන්ධයෙන් අපි තීරණයක් කරන්තිනා පලවෙනි දවස් විස්සේ. ගමන් කළ හැක්කේ බස්ෂතේ ආසනයට එක් මගේ පමණයි. මේ වූදුරේ යම් ක්‍රමාණුකූල අඩවීමකට සාපේක්ෂව. කොරනාරෝගී නි්‍යර්මෝනිය තත්වයට පත්වූ අවස්ථාවකදී හරදස් පන්ධනය පහසුකරවීම සඳහා යොදාගත හැකි යන්ප්‍රයක් වෛද්‍ය සිසුවෙකු නිර්මාණය කරතිබෙනවා. මෙම නිමාන දක රඇතේ ො ශ්වවිද්‍යාලේ වයි පට අවසන් වසරේගෙනුම ලබන දිර්ශා අපේ පරද්‍ර නැතිසිසුවායි. වයිද මෙම නබ නිර්මාණය හඳුන්වාදීම සිද වන. පපු ප්‍රදේශය තෙරපුමකට ලක්කරමින් නැවත ක්‍රියාකාරී තත්වයට ගැනීම සඳහා යන්තවෙන් සහයක් ලැබනවා කොල ිශවවිද්‍යල උපුලපති මහචර චන්ද්‍රකා විජයේ රක්්න යි අදිපති මහාචාර ජනිප පෙර මහත්මහත්මැදරු පිරිසක් මවස්තාවට එක් සිටිය. මං අලුත් නිර්මාණයක් කර ඇතම MCPR මැසින් එක මේ ප්‍රධාන වශයෙන් මේ කොරන රෝග ඇත්තකතව මට මේ කල්ප නාවනහමකක් කරන්න ඕනි කියලා මේකදි කරන්නේ ඇත්තම හදවතකර්මණ්‍ය වෙලා මියන් රෝගීන්ගේ හදවතට මසාජ්කක් මිකයිනිකල ලබාදීමමගගේින් හදවත නවත පනගන්න ගැනීමේෙත් ිකැනිකල් ිය ප්‍රමයමින් නවත රෝගේ අතත්වත පත්ර ගනීම. දක්ත් න ගයක් සම්පුරය ජේවන් හරන ක හැකි යන්තුරයක් නිශ්ානය කකිරීමට වාහන සේවාස්ථානක හිමිකරයක සමත් වන. හ ගලවිල ප්‍රදේශව සේව කරන A චන්ත්‍ර සිරේ. මේ කොරන මර්දනට සහන පහත් පිට හලක් වව බයි හෝද ප්‍රකශ් කරන්නෙ. ගල වි ප්‍රදශවයේ සේවස්ථානයක් පවත්වා ගන චන්ත්‍ර සි මහතාද ස දැනම සහැකි ව හවි කරින් අභියෝගගේ ජයගේ නිවම සඳහ දක්ව හැකිදායකත්වය පිබඳ ල්පන කලා. මම නිෂපාදනකට මේ සියලු දේවල් අපි කරන්නේ සෞඛ්‍යවර්දය නිලධාතුමාගේ අතික්ෂනයටද. පෝරින් තමයි මේ මසිිනේ. ස්ප්‍රේකරන මේ ද්‍රවේ වෙන්නේ. ඉති මේක ඉස්ප්‍රේ වෙලා අනකට මේ අතම ගෑස්සෙ එකක්වාගේ හැදිනක් තෝරින් ස්ප්‍රේ කරනකොට ඒ නිසා මේ ඇඟට වැදදුනම් ඇගේ තියෙනවාන යම් විසබීජයක් පුරිිම විනාඩි විසක් කාලයත්තම තියෙනවා කියලා එතුමල්ලා මට පැවසේ. ොහ වෙලාටඒ විසබීජ විස්සෙ යින්ට පුළම්ගො තෝරනි සාමාන විසබීජහරණයට පවිච්්‍ය කරන එකක් මේ න්්‍රයම් පුලුවන් එකවැර මේ කුටි පහළවක් විසක්කුණක් ආවරණය කරන්න. නවතුරු ැනින් පටන් ගැනමු විශේෂ සංගීත වැඩසරහන සාධින් රූපහණී මාධජාලිසේ අධරාත්‍රීද්හය සිට විකාශය කිරීමට කටයතියොදාාති වෙනවා. ඕන න්ගතහේතුවෙන් විස්වලට වේ සිටින ජනතාවගේ සහ නිරෝධන අධ්‍යස්ථනවල සිටින පිරිස්සවල රංස්වාධනය වෙන වෙනී ඒ සංවිධහන කරෙන්නේ. ත්‍රවිද හමුදාව සහ පොලිසිය මේ වන විඩත් ජනතාවගේ මාඩසික සුවය වෙනුවෙන් මහල්ලනිවාස ආශ්්‍රෙතව ආරම්ම කරඇති සංගීත වැඩස හනවලට සමකාමී ලෙස නැවතුනු තැනින් පටන් ගනිමමු විශේෂ සංීිත වැඩස අහන ක්‍රියාත්මක වනවා. ඒ අත ආචාර බන්ඳර ගඩලර්තන මහතාගේ සංකල්පයක්යාකනුයි නිසේ ෞ්ක්‍ය අරක්ෂත ක්‍රමේ ධනුගමය කරමින් සංීත වැඩස හන සවිධහන කරති වෙනවා. පමිණ පරි විජහරණට ලක්කිීම මීටේක අවමුදුර පරතරයක් පවත්වා ගැනීම ඇතුළු පූර්ව රක්ෂක ක්‍රමමාලාක් අනුගමනය කරමින් වැඩස ටහන සංවිධහන කරෙනවා. සහර ්ලශ් ංගීත කණ්ඩයිමයි මේ සදහා සංගීතය සපයන්නේ. භාතිය සංදෂ, උමර්රියසිංහවංශ ශෂිකානි සංසලා ජානක වික්‍රමසිංහ සංජිවන වඩසිංහ, ජගත් වික්‍රමසිංහ, නිරෝෂා විරජනී, තිීක්ෂණ අනුරාධ සංකතිනෙත්, අමිලා අදේශානී සඳුන් පෙරඩ. අශන් ප්‍රනාන්දු ධනපාලි ඩවත්ත ගයන් උඩවත්ත සන් ගුඩවර්ධන නනිුවන් ගුණඩවර්තන රහන් සිල්වායන ශිල්පීන් සහ ශිල්පිනියන් ගැුම් ඉදිරිපත් කිරීමට නේමිතයි. තොරතුරුහා ජනමාධ්‍යමාත්‍යංශයයි ඒ සඳහා දායයිකත්තුවය දක්වන්නේ. ලක්කන්න ගුවන් විදිලි ඔස්සේතද වැඩසට හන සජීව ලෙස විකාශය කරනවා. අයිITෙන් මනුෂ්‍යත්තය සත්කාරය තවදුරටත් අකණ්ඩව ක්‍රියාත්මක කරනවා. ඩයිලොක් අයිතනය සමග එකමුතුවෙන් මෙම සත්කාරය ප්‍රියාත්මකායි. අයිITයෙන් මනුෂ්‍යත්වයේ සත්කාරය ඩයිලොග එකමුතුුවෙන් කරුණ මාර්යාගේ ්‍යාපතිය හේතුවෙන් අපේ රටේ බොහෝ පිරිසක් විධා පහසුතාවන්ට ලක්ව සිටිනවා. එහෙත් එම පිරිස කිසි විටකත් තනි නොකරන මව අයිටීන් මනුෂත්වේ සත්කාරය තුළලින් අප ඔප්පු කර හමාරයි. එ අන් වුව විජය සමුහ ව්‍යාපාරයට අනුබද්ධිත B. ශින් සෙන්ට ආයතනයද අයිටන් මනුෂ්‍යත්වේ සත්කාරයට දායිකත්වේ සැපයූවා. එම අතරේ නිල දහරෙන් වික්‍රමසිංහපුර වාදින රූපවාහිනී ප්‍රධාන පරිශ්වයට පැමිණ සියපරිත්‍යාග බහරදුන්න. සහල් සහපොල්තොගේයක් ඔවුන්සේ ප්‍රධානය කළ. ස්වාදින රුපවාහිනි මාතචාලයේ සමහපතිසුදත් රෝහණ මහතා එම පරිත්‍යාගයන් භාරගත්තා. අපේකමට මුල්තනත් දෙන CIB. ආයතනයවිශීන්. ITයෙන් මනුස්සත්වය සත්කාරය වෙනුවෙන් අද මේ දක්වන්නාවෝ මහගු. කටය ුත්ත මංගද පුර්ුණ්‍ය කර්මයක් එක පුුණ කරමයක් විතරන්නම යුතුකා න්න ජාතියක්ක්ිවිදියට එක්තරයිදියක යුතුම ස්ත්‍රික්ගරීමක් දිෙරයි ම සලකන්නේ ඒ දි අපප අනුර දිස්ත්‍රික්ක වශන කලාකරුවන් වෙනුවෙන් අපේ ආධාර අනුක්‍රහකයන් ලබා දෙනවා ඒ වගේම පෘථවේදී කළගුණ දන්න හැඟීම් බර මනුෂසත්වය හඳන ජනතාවට අපි නැවත මත තාරාධනා කරනවා නයිතියෙන් මනුෂසත්්‍යය සත්කාරයක්ත්ය එකක්ෙන්න්නක් මේ මනුසත්්‍යය සත්කාරයෙන් මෙ තමන්ගේ උදව්ව මේ අවස්ථාව කරන්නේ අපි විශවාස කරනවා මේ රටේ සෑමවේසනය එකෙදීම පෙරඹුණගෙන ප්‍රියාමක වෙන ස්වාධීන රූපහනි චාලය සමඟි සම්බන්ධුවීම අපිට භාග්‍ය කොට සලකරන මේ අවස්ථාවදී වේසෙන්ට පත්වෙලා ඉන්න මහජනතා වෙනුවෙන් ඔුන්ට යම්කිසි සාහනයක් වෙන්න ස්වාධීන රූපහණය කරන මහඟු සත්කාරයට අපිට දායකවීම අපි ඉතාමත්ම සතුට පත්වනවා. අයිITයෙන් මනුෂ්‍යත්වයේ සත්කාරය. ැමගින් වාදින් රපාන රාත්‍රී ප්‍රධන සිංහල පුවත් විකාශය නිමාවට පත්තනවා. අපගේ මීලඟ පත්විශය රාත්‍රී නවේ තිහට බලාපොරොත්තුවන්න ww.ipnews.telCA.